කේබල් මත ඉදි වූ අධිතාක්ෂණය සහිත නව කැලණි පාලම පිළිබඳව විස්තරාත්මක වීඩියෝවක් අද අපි අරගෙන ආවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම 2021 නොවැම්බර් මාස 24 වනදා ජනතා අයිතියට පත් වුණා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරයේ හා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා පැරණි කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම නිසා 2012 වසරේ මූලික සැලසුම් සකස් කර 2013 වසරේ ශක්්‍යතා අධ්‍යයන අවසන් කර 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඉන් අනතුරුව පැරණි කැලණි පාලමට යාපදව මන්තීරු 6කින් යුත් නව කැලණි පාලමේ ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඇරඹෙන ස්ථානයේ සිට පෑලියකොඩ පාලම් මන්සන්දිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන මෙම පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මන්සන්දියෙන් සහ වරාය පිවිසුම් මන්සන්දියෙන් අවසන් වනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මන්තීරු 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත් ඉඟුරුකඩේ හන්දිය දක්වාත් වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මන්තීරු 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි කැලණිගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380ක් වෙනවා. තව මේ ගැන විස්තර කරනවා නම් පැකේජ් දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර තිබෙනවා. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. ජපාන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මූල්‍ය දායකත්වය මත මෙම පාලම් ඉදිකර ඇති බවද සඳහන් වනවා. ඒ එසේ සිදුවෙද්දී ජනාකීර්ණ පරිසරයේ හරහා ඉදි වූ නව කැලණි පාලම් ව්‍යාපෘතියේ කැලණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැලණි පාලමේ කෙළවරේ සිට රුගඩවත්ත මන්සන්දිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරීම සඳහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝනීල, ඇහැල, මැයිමාර, රොබරෝසියා, කහමාර, මගුල් කරඳ, නුග සහ මුෘත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් පවසනවා. තවත් විශේෂ දෙයක් වෙන්නේ මේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපීම සඳහා භූගත ස්වයංක්‍රීය ජලනල පද්ධතියක් ඉදිකර තිබීමයි. මේ පාලම ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරීමට ඉවහල්ම ප්‍රධාන සාධකයක් වන නිසා කැලණි ගඟේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරීම සඳහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර නව කැලණි පාලමේ විදුලි අලංකරණය කර තිබෙනවා. මෙම පාලම කල්යාණි රන් පිවිසුම ලෙස නම් කර තිබෙන බව අවසාන වශයෙන් කිව යුතු වෙනවා. මෙවැනි වටිනා වීඩියෝ ඉදිරියටම නැරඹීමට නම් විශ්වතරතුරු YouTube channel එක subscribe කර බෙල් අයිකනේද ක්ලික් කරන්න. තවත් වටිනා වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.